ද क्ष ಪ තු වි ರක්್ බල दिग ले க் ल uකා ති ප යා අද ం ගොಡගත් අතර අත් න ොടගත් ප රයා, අධික नेට දිරිපත් කිරීම සඳ, ොළम्ඹ මहाදිි करණने වෙත ැග එ ැබआ. ද පැමිල්ල ැඳ වූ අවස්ථාවේ දී විරර්ෂණ සිදු කරන රා පරක්ෂණ පර්තම න්තු ප සි ියෝජ සිට රල් දවතෙන්නකොන් මතා අධ කරන හමුවේ කරුණ දක්වමින්. අද නකාවේ රසායිනි කාන්දුවක් තිබෙන බවදන් වමින්, ඒවොසන්කුට අදල නೌකාවේ කපිතන්වරයා තුළු කාර මண்டල මෙරට ජලතීරිය තුළට පිවිසී ඇතයි චෝදනා කලා. අදල නෞකාේ ඇති වූ ගින්න නිසා මෙරට ගණනය කළනො හැකි පරිසරික මෙම ර්ික පාඩුවක් සිදුව ඇති බව සහන් ක ෝජ ො සිට රල් රයා මෙමගින්න හේතුවෙන් සි පරිස ි නයේ. ිඳව අධ්‍යනය කිරීමම සඳහා සමුද්‍ර දෂණ වැලැක්වීමේධිකාය විසින් විශ්ෂ ීන්ෙන් යුත් කමිටුවක් පත් කල බවද ප්‍රකාශ කළලා. එම විශෂය නිකුත් කලාාතුර වාර්තාවටනවාදාල ගින්න හේතුවෙන් නැතිව පරිසරි හණය නිසා සමුද්‍රරජවීන්ට දිගු කාලීන මධද්‍ය කාලීන බලපෑම් ඇතිවිය හැකි බව කරුණු දක්වා ඇැයි ප්‍රකාශ කලා මෙමනවක්කාවගෙන ගැීම හේතුෙන් අදාල මුහදු ප්‍රදශය රහා වෙනත් අාවකාාවකට පිවි ීම නොහැ තත්වයක් දගතවීතිබෙන බව පෙන්වාද නෝජ සලිසිට න්. මුද සිට ගොඩබිමටයිමතල් පොම්ප කිරීමට තිබෙනවකාශය ඇහිරී ගොස් ඇයිද පෙන්වා දුන්නා සලුකරුණු පිරික්සීමෙන් මෙම කපිතාන්වරයා සමුද්‍ර දෂණ වැලැක්වීම පනතේ විසි හයවන වගන්තයේයටතේ වදක්සිකරඇ හෙයි. ඔහ අඩ ගොඩ ෙනනාධකර ෙඩිදිරිපත් කළ බද නියෝජ ොිසිට ජනරල්රයා ප්‍රකාශව කලා එමචෝදනා ප්‍රතික්ෂය කල සකකාර කපිතාන් වරයා වෙනුවෙන් පෙනී සිටි ජනධපති නීතිීඥ සරජයමන්න හතාදාලන්කාව තුළ. ගින්නක් පවතින බව තමසේවාදායකයා විසින් හාබ මස්තට්‍රවරයා වෙත දනුවත් කල බත් කුත්මයි. ස සිවනවස හතරයි තිහට පමණ හා මාස්ත්‍රවරයා නිලදහරින් ක්ඩෑයමක් අදාලනවකවට ොඩව පෑක හමරක් පමණ ැදිීසිට ඇති අතර එමස්ාව ඔඕන් ගින නිීක්‍ෂය කොට ඇති වත් ප්‍රකාශ කලා. එහත් එම නිලදහරින් ගන්න නිවීමට අවශ්‍යපිය වරක් නොගත් බවට චෝදනා කළ ජනධපති නීතිීඥඥවරයා එම නිලදහරින් ගින්න වැැවීමට ඉඩහැරිේ අදාලනව කාාවෙන් වධ්‍යයක් ලබාගැනීමේ චේතනාවෙන් යයිද චෝදනා කර සිටියයා. සේලු කරනු සල්ලකාබැලූ විනිසුරුවරයා සැකර කපි ර රුප න ක ැද කරක්මත්. මුදා හැරීමට නියෝග කලාතර පැමිණිල්ල නවත ජුලි මස පලවනදා කැඳවීමට නියම කළා. දෙනපතා අලු ත්වේඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහද බටන එක ලික් කර සසිත TVව සපස්ක්‍රයිප් කරන්න. අලු සීදියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනෝ කලික් කරන්න.